තෙරුවන් සරණයි අයිබවන්. දහම් පාසල් කෙටි සටහන්. හත ශ්‍රේණිය තුන්වෙනි පාඩම. තුන්වෙනි පාඩම තමයි පැල්පතින් සිටුමැදුරට කියන පාඩම. පැල්පතින් සිටුමැදුරට. ඉතින් අපි බලමු. මහමගදී මීකුණක් දුටු චුල්ල සිටුවරයා ප්‍රකාශ කළේ. චුල්ල සෙට් ජාතකයේ ඇසුරින් සැකසුණු පාඩමක් තමයි පැල්පතින් සිටුමැදුරට කියන පාඩම. ඉතින් අපි පාඩමේ තියෙන තොරතුරු බලමු. දවසක් දා චුල්ල කියන සිටුවරයා රාජමාලිගාවට ගමන් කරන අතරතුර මීයෙක් මැරිලා කුණු වෙලා ඉන්නව දකින්නවා. ඒ වෙලාවේදී සිටුවරයා මොකක්ද ප්‍රකාශ කළේ? නුවණ තියෙනවා නම් උත්සාහවන්තයෙකුට දියුණු වෙන්න මේ මීකුණත් ඇති කියලා තමයි ප්‍රකාශ කරන්නේ. නුවණ තියෙනවා නම් උත්සාහවන්තයෙකුට දියුණු වෙන්න මේ මීකුණත් ඇති කියලා තමයි චුල්ල සිටුවරයා ප්‍රකාශ කළේ. අනාවැකි ඇසූ තරුණයා මීකුණ රැගෙන සිදු කළේ. අනාවැකි අහගෙන ඉන්නවා තරුණයෙක්. ඔහු ඒ මීකුණ අරගන්නවා. අරගෙන මොකද කරන්නේ? කඩ වීදිය දිහාවට අරගෙන යනවා. මිනිසෙකුට සුළු මුදලකට ඒ මීකුණ විකුණනවා. අනාවැකි අහගෙන හිටපු තරුණයා මීකුණ ගන්නවා. අරගෙන කඩ වීදිය දෙසට අරගෙන යනවා. මිනිසෙකුට සුළු මුදලකට විකුණනවා. තරුණයා මීකුණ විකුණු මුදල් වලින් මොනවද ගත්තේ? තරුණයා මීකුණ විකුණලා මොනවද ගත්තේ? උක්සකුරු කෑලි කිහිපයක් ගත්තා. තරුණයා මීකුණ විකුණලා ලැබුණු මුදලින් උක්සකුරු කෑලි කිහිපයක් ගත්තා. තරුණයා හකුරු සහ පැන් ලබා දුන්නේ. තරුණයා ඒ හකුරු කෑලි ටිකත් අරගෙන තවත් වතුර කලයකුත් අරගෙන මාලාකාරයෝ පිරිසකට හකුරු කෑල්ලක් සහ ජලය පානය කරන්නට දෙනවා. මල් කඩා විඩාපත්ව සිටි මාලාකාරයන් කීප දෙනෙකුට තමයි තරුණයා හකුරු සහ පැන් ලබා දුන්නේ. මාලාකරුවන් තරුණයාට ලබා දුන්නේ මොනවද? මල් මිටි එක බැගින් ලබා දුන්නා. තරුණයා මල්වලට කළේ මොකක්ද? මල් ටික විකුණලා ලැබුණු මුදලින් තවත් උක්සකුරු ගත්තා. ලැබුණු මල් ටික අරගෙන ගිහිල්ලා ඒ මල් ටික විකුණනවා. විකුණලා මොකද කරන්නේ? නැවත වතාවක් ඒ මුදලටත් උක්හකුරු කිහිපයක් කෑලි කිහිපයක් අරගන්නවා. දෙවන දින තරුණයා සිදු කළේ. දැන් මල් විකුණලා අරගත්ත සල්ලි වලිනුත් හකුරු අරගෙන තියෙන. දෙවනි දවසේ මොකද කරන්නේ? පළවෙනි දවසේ කළේ මල් කඩාගෙන ඒ මල් වත්තෙන් එළියට එන දොරටුව ගාව ඉඳලා තමයි හකුරු සහ පැන් ලබා දුන්නේ. දෙවනි දවසේ මොකද කරන්නේ? වතුර භාජනයකුත් රැගෙන මල් වත්තටම ගොස් මල් නෙලන්නන්ට උක් හකුරු කැබැල්ල බැගින් දීලා වතුර ටිකකුත් දෙනවා. වතුර ටිකක් සහ උක් හකුරු ලබා දෙනවා මල් වත්තටම ගිහිල්ලා දෙවෙනි දවසේ. දෙවන දින ලැබුණු මල් විකිණීමෙන් ලැබුණු කහවණු ගණන කීයද? කහවණු 8ක් ලැබුණා. දෙවනි දවසේ මල් විකුණලා තරුණයාට කහවණු 8ක් ලබා ගන්න පුළුවන් වුණා. සතුට වැඩිකමට තරුණයා සිදු කළේ. සතුට වැඩිකම නිසා තරුණයා මොකද කරන්නේ? සතුට ගොඩක් සතුට වැඩිකමට තරුණයා මොකද කරන්නේ? සෙල්ලම් කරන කුඩා ළමයි පිරිසකට හකුරු සහ වතුර ලබා දෙනවා. සෙල්ලම් කරමින් ඉන්නවා ළමයි කණ්ඩායමක්. ඒ සෙල්ලම් කරමින් හිටපු පිට්ටනියට ගිහිල්ලා තරුණයා මොකද කරන්නේ? ඒ ළමයි කණ්ඩායමට හකුරු සහ වතුර ලබා දෙනවා. රජුගේ උයනේ ගස්වල අතු කඩා වැටි උයන අපවිත්‍ර වූ අවස්ථාවේ තරුණයා සිදු කළේ. ඉතින් ඔය විදිහට හකුරු ලබා දෙමින්, පැන් ලබා දෙමින්, වතුර ලබා දෙමින් ඉන්න අතරතුර රාජමාලිගාවේ රජ උයනේ විශාල ගහක් කඩා වැටෙනවා. ඒ ගහ කඩා වැටලා තියෙනවා මේ තරුණයා දකිනවා. දැකලා ඉවර වෙලා උයන් පල්ලාට කියලා ඒ දර ටික ලබා ගන්න කටයුතු කරනවා. දර කපා එකතු කිරීම සඳහා උපකාර ලබා ගත්තේ කාගෙන්ද? අර උක්හකුරු ලබා දීලා හිතවත් කරගෙන හිටපු ළමයි කණ්ඩායමෙන්. උක්සකුරු සහ වතුර ලබා දීලා හිතවත් කරගෙන හිටපු ළමයින් කණ්ඩායමෙන් තමයි දර ටික අර රජුවේනේ වැටුණු ඒ විශාල ගහ කපලා දර බවට පත් කරගන්න, කපලා එකතු කරගන්න
උදව් කරගත්තේ. උයන ඉදිරිපිට ගොඩ ගැසූ දර වික්කේ කාටද? රජුරුවන්ගේ කුඹල්කරුවාට. රජ මාලිගාවේ වළං හදන කුඹල්කරුවට තමයි මේ තරුණයා අර දර ටික විකුණන්නේ. විශාල මුදලක් ලබා ගන්නවා. තරුණයා හිතවත්කම් ඇති කරගෙන හිටියේ කා සමගද? ඔය අතරතුර මේ තරුණයා මෙන්න මේ කට්ටියත් එක්කත් හිතවත්කම් ඇති කරගෙන හිටියා. මුහුදු වෙලෙන්දන් එක්ක, ගොඩ බිම් වෙලෙන්දන් එක්ක, ඒ වගේම නොඑක් ව්‍යාපාරවල යෙදෙන අයත් එක්ක හොඳ සම්බන්ධතාවයක්, යාළුකමක් ඇති කරගෙන හිටියා. අස්වැහින් වෙළඳාමේ යෙදෙන්නෙකු නගරයට පැමිණි බව ඇසූ තරුණයා සිදු කළේ කුමක්ද? අස්වැයෝ වෙළඳාම් කරන පුද්ගලෙක් එනවා කියලා තරුණයාට ආරංචියක් ආවා. මොකද මේ මුහුදු වෙළෙන්දෝ, ගොඩබිම් වෙළෙන්දෝ, නොයෙක් ව්‍යාපාරවල යෙදෙන අය එයාලත් එක්ක හිතවත්කමෙන් ඉන්න හින්දා මොකක් හරි සුභ ආරංචියක් ආපු ගමන්ම මේ තරුණයාට පණිවිඩය එනවා. ඒ නිසා අස්වැයෝ වෙළඳාමේ එන කෙනෙක් නගරයට එනවා කියලා තරුණයාට දැනගන්න ලැබුණා. අස්වැයන්ට තනකොළ ඕනනේ. ඉතින් ඒ නිසා තනකොළ කපන්නාගෙන් තනකොළ මිටි තොගයක්ම අරගන්න. අරගෙන තියාගන්නවා. තනකොළ මිටි සියල්ල විකුණූ පසු තරුණයාට ලැබුණු කහවණු ගණන කීයද? කහවණු 1000ක් ලැබුණා. කහවණු 1000ක තනකොළ මිටි තරුණයා විකුණනවා. ව්‍යාපාරිකයෙකුට අවශ්‍ය ප්‍රධානම ලක්ෂණය වන්නේ චුල්ල සිටුවරයා ප්‍රකාශ කරනවා. චුල්ලන්තේවාසික මේ තරුණයා කොයි වගේ කෙනෙක්ද කියලා. උපක්‍රමශීලී, කපටිකම් නැහැ, අනිකුත් ව්‍යාපාරිකයන්ට සතුරුකම් කළේ නැහැ, අනිත් අයගේ දියුණුවට බාධා කළේ නැහැ. ඔන්න ව්‍යාපාරිකයෙක් වුණාම උපක්‍රමශීලී වෙන්න ඕන, කපටිකමෙන් තොර වෙන්න ඕන, අනිත් ව්‍යාපාරිකයන්ට සතුරුකම් නොකර ඉන්න ඕන, අනිත් අයගේ දියුණුවට බාධා නොකළ යුතුයි. චුල්ලන්තේවාසික තරුණයා ව්‍යාපාරිකයෙක් විදිහට උපක්‍රමශීලී, කපටිකමින් තොර, අනෙක් ව්‍යාපාරිකයන්ට සතුටුකම් නොකරන, අනිත් අයගේ දියුණුවට බාධා නොකරන කෙනෙක් බවට පත් වුණා. ඊළඟට වරායට වෙළඳ නැවක් ආව බව දැනගත් තරුණයා මුලින්ම සිදු කළේ කුමක්ද? ඔන්න මුහුදු වෙළෙන්දොත් එක්කත් සම්බන්ධතා තිබුණා කියලා කිව්වනේ. ඉතින් තරුණයාට ඉක්මනින්ම පණිවිඩයක් එනවා, මුහුදට වරායක් බඩු අරගෙන වරායට නැවක් එනවා කියලා. එහෙම ආරංචි වෙච්ච ගමන් මොකද කරන්නේ? වරායට ගොස් නැවියන්ට අත්තිකාරම් දී නැවේ බඩු සියල්ලේම අයිතිය තමා සතු කර ගන්නවා. අත්තිකාරම් මුදලක් ඉස්සෙල්ලාම මුදලක් ලබා දෙනවා. සම්පූර්ණ මුදල නෙමෙයි, මුදල් කොටසක් ලබා දීලා නැවේ සියලුම බඩු මට ඕන කියලා ප්‍රකාශ කරනවා. නැවෙහි බඩු විකිණීමෙන් තරුණයාට විශාල මුදලක් ලැබෙනවා. කහවණු කීයක්ද? 200,000. කහවණු 200,000ක් ලබා ගන්න පුළුවන් වුණා. තරුණයාට දියුණු වීමට හේතු වූ කරුණු මොනවද? අනාවැකි ප්‍රකාශයේ පිළිගැනීම, තුල සිටුවරයාගේ ප්‍රකාශය පිළිගත් එක, ආත්ම විශ්වාසයක් ඇතිව කටයුතු කිරීම, මට මේ කුණෙන් ඇත්තටම දියුණු වෙන්න පුළුවන් කියන විශ්වාසයෙන් තමයි ඔහු පළවෙනියටම මේ කුණත් අරගෙන කඩවීදී දිගේ යන්නේ. බාධාවලට මුහුණ දීම, නොපසුබටව උත්සාහ කිරීම, හිතමිතුරුකම් ඇති කර ගැනීම, අනාවැකි ප්‍රකාශයේ පිළිගැනීම, ආත්ම විශ්වාසය ඇති කර ගැනීම, බාධාවලට මුහුණ දීම, නොපසුබටව උත්සාහ කිරීම, හිතමිතුරුකම් ඇති කර ගැනීම කියන ලක්ෂණ හැම එකක්ම මේ තරුණයාට දියුණු වෙන්න හේතු වුණා. කොපමණ ධනෙ තිබුණත් තරුණයා අසරණ බව පවසන්නේ කුමන කරුණු නිසාද? ඔන්න මේ තරුණයාට ව්‍යාපාරවලට යොමු වෙලා හිටපු නිසා ඔහු අසරණ කෙනෙක් කියලා කියනවා. අනිත් සම්බන්ධතා ව්‍යාපාරිකයොත් එක්ක, මුහුදු වෙළෙන්දොත් එක්ක, ගොඩබිම් වෙළෙන්දොත් එක්ක සම්බන්ධතා තිබුණට ඔන්න අසරණකමකට පත්වෙච්ච අවස්ථාවක් ගැන කියනවා. මව්පියන් නොමැතිකම, මේ තරුණයාට අම්මයි තාත්තයි දෙන්න නැහැ, නෑදෑයින් කිසිවකුත් නැතිකම, නෑදෑයෝ නැහැ, තනිව ජීවත් වීමට සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒවා මේ තරුණයාට අසරණකම ඇති කළා කියලා තරුණයා ප්‍රකාශ කරනවා. තුල්ල සිතානෝ තරුණයාට ලබා දුන් තුටු පඳුර කුමක්ද? තම දියණිය තරුණයාට සරණ පාවා දීම, සිටුවරයාගේ ධනෙ ලබා දීම, තුල්ල සිතානන්ගේ ඇවෑමෙන් තුල්ල සිටුවරයාගේ පස්සේ බරණැස ප්‍රධාන සිටු තනතුරට පත් කරනවා. ප්‍රධාන
තුටු පඳුරු මොනවද? චුල්ල සිට්ටානන්ගේ තුටු පඳුරු මොනවද? චුල්ලන්තේ වාසකට ලබා දුන්නු තම දියණිය තරුණයාට සරණ පාවා දෙනවා විවාහ කරලා දෙනවා සිටුවරයාගේ ධනෙ ලබා දෙනවා චුල්ල සිටානන්ගේ පස්සේ වරණැස් සිටු තනතුර ලබා දෙනවා චුල්ල සෙට්ටි ජාතකයට අනුව තරුණයාගේ නම කුමක්ද චුල්ලන්තේ වාසික චුල්ලන්තේ වාසික තමයි මේ තරුණයා විදිහට ක්‍රියා කරන්නට යෙදුනේ මේ ජාතක කතාව තමයි චුල්ල සෙට්ටි ජාතකය චුල්ල සෙට්ටි ජාතක කතාව හොඳයි අපි මේ කතා කළේ හය ශ්‍රේණියේ හත ශ්‍රේණියේ තුන්වෙනි පාඩම පැල්පතෙන් සිටු මෙඳුරට කියන පාඩම හොඳයි නැවත වතාවක් මේ පාඩම බලන්න එතකොට ඔබට මතක තබා ගත යුතු අවබෝධ කර ගත යුතු තේරුම් ගත යුතු සියලුම කරුණු ඉතාමත් හොඳින් මතක තබා ගන්නට පුළුවන්කම තියෙනවා දහම් පාසල් කෙටි සටහන් හත ශ්‍රේණිය තුන්වෙනි පාඩම පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව මගින් තමයි ඔබට ඉදිරිපත් කරන්නට යෙදුනේ තෙරුවන් සරණයි